ආයුෂ බොහෝ වන්නට පතමින් අද අපි කතා කරන මාතෘකාවට පිවිසමු. අද දිනේද අපි ඔබට කරුණු ගෙන හැරපාන්නේ ඔබගේ නිවසේ තියන පාදමක් පිළිබඳව. ඒ පාදමක් වුණට එක පෙනෙන්නේ අපිට බිත්තියක් විදියට. පාතමින්, නග බිතික් රහ තමයි මේ දෝෂය අපිට දැකගත හැකිවන්නේ ඉති නිසා බොෝවිට අවබෝධය අවධානය යොම නොකොළවස්ථාවකදී මෙවැනි පිහිටීමක් ඉපේම සිදවෙලාතියන්නට පුළුවන් එම පිහිටීමෙන් ඔබට ආර්ථික ශක්තියට බලපාන ලෙස ඔබගේ සෞඛ්‍යමය හේතු ගොඩනැගන්නට පිළිවන්කමතියෙන පාදමක් ගැන තමයි අධවි කතා කර ඔබගේ ආර්ථික ශක්තිට විශාල වශයෙන් බල්පෑම් කරන තත්ත්වයක් මේ තුළ නිර්මාණි වන්න පුළුවන්. මුදල්මයාතින් ඔබ අසරණ තත්ත්වයට පත්කරන තත්ත්වයක් මේ තුළ ගොඩ නැංගෙන හේතු නිසා ඔබට මුහුණුපානට සිද්ධ වන්නට පුළුවන්. ඉතින් මේ නිසා මේ පාදම ගැන ඔබ වඩාහොඳින් දැනගෙන සිතීම ඉතාමත්ම වැදගල්. ඔබගේ ගෙදර එහෙම නැත්තා ඔබගේ ප්‍රියයන්ගේ ගෙදර ඔබගේ ඥාතියන්ගේ ගෙදර ඔබගේ දරුවාගේ ගෙදර ගොඩනැන්වීමේ දෙසා ගොඩනං වලා මේ තත්වය ඇතිකරගෙන තියෙන වාද කියනෙ එක ඔබට තේරුම් ගන්නට අදා අපි කියා දෙනදේ ඔබට ඉතාම් මටිනාවේවි ඉතින් ඒ නිසා මේ අවසානයතෙක් ඔබ ශ්‍රවණය කරොත් ඔබට හොඳ දැනුමක් ලබාගෙන අයහපත්තා අත්වලට පත්වෙලා ඉන්න අයව ඉන් මුදවාගන්නට ඔබට දැනුම ලබා ගන්නට පුළුව. යේ නිසා අපි ආරාධනය කරන්නවා ඔබට මේ අවසානේතෙක් ස්ත්‍රණය කරන්නට කියලා. ගෙදරක තියෙනුව පැදහන අත්තිවාාරමක්. ඒ අත්තිවාරමත් එක්ක අපිට හරි මැදින් යන අත්තිවාරමක් අපිට දෙැකගන්නට පිළිවන්කම ලැබෙනවා ෙදරක කොනක සිට අනෙක් කොන්න දක්වා. ඉතින් ඒ අවස්ථාව මේ ගොඩක් විට මැදින් යන අතිවාරම විදිහ තමයි පිහිටන්නේ. ඉතින් මේකෙ තමයි අප මංගල බිත්තිය ගොඩනැන්වෙන හරි මැදින් යන අත්තිවාරම්භවට පත්වෙන්නේ. ඉති ඒකහන්ද මේකට අපි යොදාගන්නට වෙන්නේ අපේ ප්‍රධහන භිත්තියන අත්තිවාර්මක ගොඩනගන මංගල බිත්තිය දානකොට අත්තිවාර්මය දික් අතට අපිට පිටිපස්සේනං ඉස්සරහට කෙලින්ම තමයි මේ ගොට නැගන්නේ. මගල බිත්තියේ හැම විටම නිවසක ක්‍රමෝලිකයාගේ ශරියට කොටසක් නියෝජනය කරනවා.ඒ තමයි පිටකොඳු නාරටිය වගේ කොටසක් නියෝජනය වෙනවා මංගල බිත්්‍ය රහා. ඉති හන්ද ඔවබ හෝදින් දැනගත යුතුයි. පිටකොඳු නාරටිය නියෝජනය වන තරම් සියුම් ස්ථානය බෝම. ැටලුවක් නොවන විදිට මො ද අපේ කොන්දට ගැටලුවක් නොත් එහෙම විශාල වශයෙන් අපටත් ගැටලුවක් අනි පැතර ඇතිවන්නට පුළුවන් ඉතින් ඒයට ගැටලුවක් නොවෙන විදිට අපි බහොම ප්‍රවේශමෙන් යුතු ඒ සඳහා යෙදීම් කරන්නට වෙනවා. ඉරි මෙවැනි ස්ථානයක යම් කිසිවිදයකින් ුරුසයක් ආකාර පාදමක්ොන්න ගොඩනගලා තියෙනවා. ඔන්න ප්‍රධහන පිත්ති යොමේ නිස්ථානේ ඔප ගඩ ගොඩනැගීමක් කරලා තියෙනවාඒ කියන්නේ අත්තිවාරමක් තව ගොඩනගල තියෙන යම්කිසිවිත කුරුසයක් විදිහට. ඔබට කුරුසේ ස්රූපය සිතින් අදගන්නට පුළුවන්නේ. ඒ කුරුසේ ස්වරූපයක් ඔන්න ඔය ප්‍රධහන අපේ පාද මෝස්සේ ගොඩනගල තියෙනවාලම් අන්න එතැන තමයි ගැටලුව තියෙන්නේ. එතන්ට කියනවා අපි. කුරුස පාදමක් කියලා. ඉතින් මේ කුරුසපාදමක් වැටනි ගෘහමූලිකයාට විශ්ශාල වශයෙන්ම ආර්ථිකයට සෞඛ්‍යයට ඔහුගේ දියුණුවට ඉතාමත්ම බරපතල විදියට හානිකරන ප්‍රබල දෝෂ තත්ත්වයක් නිර්මාණය වන ස්ථානයකට ඒ පත් කරනෝ. ඉන්නේ කහන්දා ඔප ඉත්තාමත්ම මේ ගැන සැලිකිනි මත් වෙන්න ඕනි ඔපගේ අනාගෙත දරවාගේ නිවසක් හිදි කරන්නට යනවා වෙන්නට පුළුවන් මේ විදිිය කුරසපාදමක් යොදර. ඒත් එක්කම ඔබගේ අනනාගෙත දරුවට උරුම කරලා දෙන්න නිවස ේදිර කොරුම කුසපාදමින් සමන්්‍යත වෙන්නට පුළුවන් කමතියනවා. නිසා ඔබ වටාත් සැලකිලිමත් වන්නට ඕනි මේ ආකාරයට ඔබ කුරුසපාදමක් සහිතවනක් ඔබ නිවාසේ පරිහන්නේ කරන්නේ ඔබගේ අනාගත දරුවට ඒ ආකාරය නිවාසයනම් මුරුම කරන්නේ අන්න එතන ගැටලුවක්තියනෝ. ඉතිං ඒකාපි ගණගන්නේ ප්‍රබල දෝෂමය තත්ත්යක් විදියට. මංගල බිත්තිත් එක්ක සම්බන්ධ වෙලා මේ විදියට කුරුසපාදමක් වැටිල තිබ්බොත්ත එහම. ඒ විශේෂයෙන්ම ආර්ථිකයට සෞඛ්‍යයට සෞභාග්‍යයට එතක්කම අයස්ථානය අය අය ලැපිම්වලට විශ්ශාල වශයෙන් හානි කර තත්ත්යක් බරපත්තල හානිකරන තත්ත්යක් බවට පත්වෙනවා. ඉතින් ඒ හානියේ ප්‍රමාණාත්මක අගේ තීරණය වෙනවා. ඔබගේ තියෙන ශක්තින් සහ ඔබගේ කන්දරයේ තියෙන බලවත්භාවේ ඒදේවල් මතත් යම්කිසිවිදයින්. මේ පාලනි තත්වයක් ඇතිවෙනවා. නමුත් ඔබ උරුම කරලා දෙන්නේ ඔබිගේ දරුවටලිමික දර ඉතින් ඒ අවස්ථාවවිදී ඔබ මේ පරක්ෂාගන කර නොකර ඔබ ඔහුට බාර දෙන ඔබ ඇයට මේගේ උරුමයක්විතියට ඔබගේ මෙයාමෙන් පස උරම වෙනවිට ඔබ සකස් කල ාර දෙන ඔන්ගේ යම්කිසි කේල්න්දරේ කාහරරි ඒමනැත්ත ඕන්ගේ දුරලදාවයක් ස්මයි ස්පා කියන්නේ ඒ නැවත්ත ඉස්මතුවයි අවස්ථාවකදී ඔහුට ඇඩ කුමක්ද වෙන්නේ ඒ හන්ඳ ඔබ නිර්මාණය කරන නිවසේ මේ විේ කුරුසපාදමත් තියෙනවාද කියනෙකා නිවාරය එම බලාගන්න. මොකද ඒ ඒ දෝෂ්තත්වය නිසා ඔවුන් කවදාහර ඉදිරියදී අසරන තත්ත්යටයට පත්තු නොන්. ඒ ඇතිවලා තියන්නේෙ මේ කුරුසපාදමය පිහිටීම නිසා නම්. ඉතාමත්ම සෝජනය න. මොකද ඔබ මේ අහලා නැත්තම් ගැටලුවක් නෑ. ඔබ මේ ගැන දැනුවත් නොී නම් මේටයුත නමුත් දැන් ඔබ අද දින දනුවත් වෙලා ඉන්නේ මේ. මේ ්‍රමනක ඔබ දැනවත්තර කු ස පාද මේ විදිය දෂයක් ඇති කරන්න පුළුව බවිති ඔබ දැනුවත්ලාලම උබේ පරම්පාටරම කරනවාන. ඔබගේ අසල්වාසි අඩරුරන ඔබගේ ප්‍රියන්ටෝරුමරන ඔබගේ යාති අටොරම කරනවාන ඔබගේ මතු පරම්පරාටඋම කරනවාන. අන්න එතන තමයිකේදනය තත්වෙර නිතිය කන්ද මේ විදිය නිවාසේක දෝෂ තත්ත්යක් මේ ම පැවසුවක් දෝෂ තත්යක් ඉතර. ඉදි මේ වගේ සියුම්ම විශේෂී ව. ඔබ නොදන්න ඔබගේ අර්ථිකයටට ඔබ සෞඛ්‍යයටට ඔබගේ සවභාගයට ඔබගේ මුල්ලිමේ තත්ත්වයට ඔබගේ වෙනත් ව්‍යාපාරික කටයේතුවට බලපාන දරුව අධ්‍යාපන කටය තුළ ලපාන වෙනත් විධාකාර දෝෂ නිවන්සේයට පුළුව ඔපබ මේමගේ සියුම් මේ නිරීක්ෂණය නොකර වෙන්නට පුළුවන් මෙත එක්කල්. ඉතින් එවැනි සියුම් දෝෂතත්යකින් දිකින් දිකට දිගින් දිකටම දිගින් දිකටම ඔබගේ නිමසයන් පීඩාවට පත්වෙනවාන. එහි යම් වගමීම රහෝණි ලෙස ඔබටත් පවතිෙන. එ යම් වගවීම ග්‍රහමෝටිකයා නියෝජනය කරන බිරිඳගේ පාර්ශවරස බටත් පවතිනවා. එනිසා මෙවැනි දෝෂතත්ත්වයන් නිසා ඔබගේ නිවාසේ පීඩා කරගන්නට එපා. ලක්ෂ විශ්සකරත් වැඩිය මහා විශාල දනස්කන්ධයක් වියදම් කරලා තමයි මේ නිවාසය හදරතිෙන. ඉතින් මෙවැනි නිවැරති පරීක්ෂා කරගැනීමකින් මේවිතිය ඔබට යම් කිසිවි දෙයින් එ අර්පි දෙන්න පුළුවන්නම් මේ ඔබ කෝටි ප්‍රකෝට්ි ගනම් විදන් කරව හදපු නිවාසයට ඉතාම සුළු ආයෝජනයකින් ඔබගේ නිවාසේ ඒ දෝෂතත්වය නිවැර්දි කරගන්නට පුළුවන්නම් ඒ තත්ත්යට ඔබ නොයා සිටිනවා නම් එහි වගවීම කිසිදු පාර්චකට පැවරන්නේ නැැ එහි වගවීම දරාගතයත්තේ ඔබගේ අනාගත පරම්පරාවයි ඒ හඳ ඔබ ඒ ගැන වඩාත් සැලගලිමත් වෙන්න ඔබ මේ තුළින් ලබන දැනොම තුළින් ඔබ ඒ සන්නධ කරගන්න විශේෂ මේ කුරුස පාදම් පිරිිබඳ අවබෝධය ලබාගන්නාගේ නිමසක්තින ඕන්ට පෙන්ටවා දෙන්න. ඕන්ට එන් අත්මි දෙන්න යම්කිසි උපදේශන කවශ්‍යයිනම් අපිට කතා කරන්න ඒ අවශ්‍ය උපදේශන අපි ඔබට ලබා දෙන්න. අපි බැදි සිටන වාස්තුවේදී විදියට ඔබට දැන ලබා දෙදන්නට. ඉති ඒනිසා ඒත් සඳහත් ඔබට කතා කරන්නට ඒ ගැටලු ඔබගේ නිරාකණන කරගන්නට ආරාධන කරමින් අධදිනයේදීමම්. මංගල බිත්තියට සම්බන්ධ වූ අශුභ වනගුරුස පාදම නැති නිවාසයක් ඔබට උරුමවන්නටත් ප්‍රාථනය කරමින් ඔබ ලද දැනුම අන්නයටත් ෂ්‍යයාකරමින් බෙදාදීලා ඔබත් ඒ පිින් රැස් කරගන්නට ආරාධනය කරමින් අදදිනයේදී අපි සමුගන්නවා ඔබට ආයුබෝවන් පෝවන් පෝවන්